ඒක බැහැගෙන යන්න තියෙන්නේ. මේ ෆස්ට් ටයිම් අපි කොළඹට කිට්ටුවෙන් දියල්ලක් බලන්න යන්නේ. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ස වැඩි පරිසමීරේ. என்ன? ஓ. ஓ அசேம் பைனோ. அல்லாஹ்வு. குட் மார்னிங் गाइस. ஐ திங்க் අපි අද පොඩි ගමනක් යන්න කියලා තමයි හදන්නේ. අපි උදේම යන්න ලෑස්තුණා කොළඹට සෑහෙන ළඟින් තියෙන දියල් බලන්න. ඉතින් කිලෝමීටර් 45ක් විතර තියෙනවා. ඉතින් කොළඹින් යනකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් තව ටිකක් ළඟ වෙයි කියලා මම හිතනවා. අපි ජාලිදෙන් යන නිසා අතර මේක ලස්සන දියල් හැමෝම වගේ ඉහිලා තිබ්බා මම දැකලා දැක්කා. ඉතින් අපි යන්නේ කියලා හිතුව ඔකට පෙන්නන්න. කොළඹට ළඟ නිසා එහෙනම් ඉතින් අපි යන් එතනට ගිහලා ඔව් ගිහලා බලමු කොහොමද ඉදියල් කියලා. She was 17 with a dream of finding love again and put her heart in the arms of someone new. He took advantage of a light but it wasn't enough for him. So he went and left her in the dark without a clue. Then where did you go? Abhi then veyan kuda pau karan yanagama da kilometer මිසි එකක් විතර තියෙනවා. 100ක් තියෙනවා. ඔව්. ලොකු දුරක් නෑ. අපි ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ. කෑර කරන් එන්නේ. හරි කන්නත් ඕනේ නේ. නෑ උදේ කන්නත් ඕනේ. මෙන්න ඇගට ඉස්සන්නේ හරි. තින් අපේ බ්ලොග්ස් වල ඔයගොල්ලෝ දැකලාදී අපි යාලි බලන්න යනකොට ජුර හැමදාම දුර දුර පැති වලට තමයි අපි යන්නේ. මේ ෆස්ට් ටයිම් අපි කොළඹට කිට්ටුවෙන් ගියල්ලක් බලන්න යන්නේ. අර පැත්තේ සවලුකු කළුවක් එන්නේ. ඔස්ස අඩු වෙන කල් ඉඳලා එන්නේ. මෙහෙට වැස්සේ නැහැනේ. මෙතනට එනකම්ම හිටියා මම. කිලෝමීටර් 12 කට යන්න තියෙන්නේ. මංගෙන් අපි ආපහු දෙයිස්ම ගමනනේ. දෙයිස්ම කියන්නේ පිටිම ගමනනේ. ඔව්. He took advantage of a light but it wasn't enough. So yeah, running left her in the dark without a clue. Oh. 18 and her life is on the line again. She's popping pills with her friends and sneaking out. She knows that she's wasting all the time with them. දරුවනේ අයින් වෙන්න පොඩ්ඩක්. මොකද? පුරතලෙද නැත්තම්? ඒ ඒ අය අරට 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 අපිට හෙල්මට් තියලා යන්න පුළුවන්ද? ඉන්න පුතේ.
පොදින්න මට ඕගල් ආ ඕගල් පල්ලට දැන් ඉතින් මේ පොල් ගහ ආ හරි ආ හරි පොදින්න දැන් ඉතින් පොල් ගහින් පල්ල හදන්න පොදින්න දැන් ඉතින් කොමිනු මම බයින් කො අයින් ආ බයින් මේකෙන් බහගෙන යන්න තියෙන්නේ එනෝ අර ඉන්න බලන්න මේ හයි ඔම් ආ රයිට් හිමින් හිමින් ඉන්න බහලා උඩලු ඉන්නවද දන්නේ ඉන්නවද බලමු ඇති සමහරක් ඉන්න මම හිතන විදිහට ඇති මේ වගේ පැති වල ඉන්නේ ඉතල උඩ ළඟ තියෙන මේ මේ හරිනන්නේ ඉතින් අපි දැන් තමයි ආවේ දියල්ල ළඟට පාකින් එකට 50ක් ගන්නවානේ පාකින් ඔව් අපි පෙන්වන්නේ පාකින් එකටයි ඔව් මේ උඩහ මේ බයික් එක උඩින් නවත්තලා දැන් මේ පල්ලෙහාට ඇවිදගෙන යනවා එන්න ඔගොල්ලෝ හිමින් එන්න එනකොට මොකද ටයර් දාලා තියෙන්නේ ඉස්සන්න පුළුවන් ඔව් යා 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 पाई नो पल ඉතින් අපි ආවා පල්ලට ඇවිදගෙන මේ දියල් ළඟට ඉතින් අපි මොකද්ද මේ බයික් එක නවත්තලා එතනට 50 ටිකට් එකක් ගන්නවා මේ යාළුවෙක් හම්බෙලා කුකින් කතන නිකරංගේ බටව දුන්නේ ඕ නිකරංගේ කට කට දිය බාන්න ගඳයි ආව අනේ පව් ඉතින් අපි බයික් එක උඩෙන් නවත්තලා ආවා මේ දියල් ළඟට ඇවිදගෙන එතන 50ක ටිකට් එකක් ගත්තා ලස්සනේ ඉතින් මේ පැත්තෙන් පේන්නේ දියල් ඉන්නේ වතුර පාර පල්ලයට ගඳයි යනවා මේ දියල් ළම තමයි බලන්නකෝ අයියෝ බෝතල් කට මේවා තමයි මේ බලන්න මේ පුළුවන් තරම් බෝතල් කට දාලා ගිහිල්ලා අරස්සෝ ඔව් අර මේ පැත්තට ඉන්නේ ඉතින් මේ වගේ දේවල් කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ඔගොල්ලෝ මොන හරි අරන් එනවා නම් අනිවාර්යෙන් ඒව අරන් යන්න මෙතන බෝතල් කඩු කටු බිම තියෙනවා කාට හරි යනුනොත් ඒතර තවත් ප්‍රශ්නයක් ඉතින් මේ සබාදාම තවත් මම කෙනෙක්ට බලන්න ඉතුරු කරන්න කියලා තමයි අපිට ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ අපි මෙතනට ආපු ගමන් මේ දේවල් තමයි දැක්කේ ඉතින් හරි හරිද මේ දේවල් නේද හරි ලස්සන පරිසරයක් මේවා විනාශ වෙනවා මේ මේ වගේ දේවල් වලින් ඉතින් බාන මේ දියල් හල්ලස්සන්ට මේ පල්ලයට ගලා යනවා ඉතින් මේ දියල්ේ නම තමයි දුනුමාල ඇල්ල නේ දුනුමාල ඇල්ල ඉතින් එනවාදී මේ පස්සේ ලස්සන ගලා යනවා ඒක සාතර ප්‍රසිද්ධයි අතට ඔව් ඉතින් ගොඩාක් අය මෙතනට ඇවිල්ලා තියෙනවා ඉතින් අපි දැන් මේ ඉන්නේ දුනුමාල ගමේ තියෙන දුනුමාල ඇල්ල නේ ඉතින් මේ දියල්ලට ගොඩක් නම් කියනවා ඉතින් දුනුමාල ඇල්ල කියලා විතරක් නෙමෙයි තමනාද කියන්නේ මේ ඩීවින් පැන් ඇල්ල කියලා කියනවා උඩුවක ඇල්ල කියනවා ඉතින් ඒ වගේ නම් ගොඩක් කියනවා මේ දිය ඇල්ලට
ඉතින් ගොඩක් ආවිල පිටර නාල කරලා යනවා. ඉතින් මේ වගේ දේවල් උත් කරනවා. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන එකම දේ තමයි ඔයගලන් ඉල්ලන්න තියෙන්නේ මේ වගේ ජරාව කුණු ඔයගලන්ගේ ඇවිල්ලා මෙතන දාලා යන්න එපා. ඔයගොල්ලෝ මොනාරි අරන් එනවා නම් ඉතින් මේවා මිනිස්සුම කරපු දේවල් තමයි. මොනාරි ඔයගොල්ලෝ අරන් එනවා නම් අනිවාර්යෙන් අරන් යන්න. ඉතින් මේ වගේ ඇවිල්ලා මේ වගේ ලස්සන දැනකට ඇවිල්ලා මේ වගේ දේවල් කරලා යන්න එපා කියලා තමයි අපිට ඔයගලන්ගෙන් ඉල්ලන්න තියෙන එකම දේ නේද? මේ ආලු වගේකුත් ඉන්නවා. මේ තව පොඩි ආලුවෙකුත් ඉන්නවා. මේක තමයි සියල්ල. என்ன බලාගෙන යන්න අල්ල ගන්න හයියෙන් මොකද හැම මේ හැම ගලක්ම ලිස්සනෝ ඉවරයි ඉතින් මේ විදිහට තමයි මේ සියල්ල තියෙන්නේ. දෙපාර තුන්පාරක් වැස්සා වහිනවා, ආය පායනවා, ආය වහිනු, දැන් ආය යව්වා. ඉතින් සමහරකට මේ වැතරේ හැටි වෙන්නේ නැති ගොඩක් මේ ලස් ඔවන් පෙන්නන්න කියලා හිතුණා. ඉතින් හරිම ලස්සන ජියල්ලක් මේ කොළඹට ළඟින් තියෙන ලස්සන ජියල්ලක්. අර අපි ඔයගලන්ට කලින් කිව්වා වගේ මේ ජියල්ලට සෑහෙන නම් කියනවා. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ දුනුමාල ඇල්ල කියලා. දුනුමාල ඇල්ල කියලා තමයි ගොඩක්ම ප්‍රසිද්ධ. මෙතනට මේ ජියල්ල පහු කරගෙන ගමත් අතරම හරිම සුන්දරයි. ඔව්. හරිම ලස්සන ගමකින් තමයි මෙතනට එන්න තියෙන්නේ. ඉතින් අපි දැනට එච්චර රිස්ක් එකක් ගන්න නැතුව ඉමුනේ. ඔව්. කරන්න එපා. මේ ඔගොල්ලෝ මොන හරි කියනවා නම් ඒවා අනිවාර්යෙන් අරයි යන්න. මෙතන හැමතැනම සෙරප්පු දාන්න නැතුව ඇවිදගෙන යන්න බැරි තරමටම වීදුරු කටු තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා. මේ ඇවිල්ලා මේ ඔගොල්ලෝන් ගේන දේවල් අරයි යන්න. මේ පරිසරය තව කෙනෙක්ට බලන්න පුළුවන් තරම විදියට ඉතුරු කරන්න. ඉතින් ඒ දේ තමයි අපිට ඔගොල්ලන්ට කියන්න තියෙන පණිවිඩය. අපි හැමදාම යන නිසා මොකද අපි වුණත් මොනහරි දෙයක් ගෙනාවොත් අපි අනිවාර්යෙන් එක ගෙදර අරන් යනවා. නැත්නම් බාස්කට් එකකට නැත්නම් දානවා නේද? ඉතින් ওই විදිහට තමයි ওই දේ තමයි අපිට ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ තැනකට යනවා නම් විශේෂයෙන්ම කරන්න ඕන දේ මේ වගේ තැනකට එනවා නම් මොකද මේක පොදු තැනක්. ඕන කෙනෙක් එන්න පුළුවන්. ඇවිල්ලා හරි විදිහට ඒක විඳලා යන්න. ඉතින් පොඩ්ඩක් කියලා ඉඳලා එනං අපි
යන් නේ අපේ නම් අදර අපේ බ්ලොග් එක මෙතන ඉවර කරනවා subscribe කරන්න අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න මේ දවස්ගේ පොඩි පොඩි බ්ලොග්ස් ටික තමයි දැම්මේ SB Instagram TikTok අපේ follow කරන්න අපි ඒ වගේ යන හැමදැනම photos videos දානවා පල්ලා description එකේ දාලා ඇති ඉතින් අපි මේ දියල්ලට එන location එකත් පල්ලා description එකේ දාන්නම් හරි ලේසි මෙතනට එන්න පුළුවන් පොඩක් පල්ලයට බහැර එන්න දින ඒ ටික තමයි අපි කලින් දෙනවා ඔව් යන් නේන එනම් ඔව් එනම් අපි අදට ගිහිල්ලා එන්න ආයෙත් තවත් දවසකින් ලස්සන බ්ලොග් එකකින් එනකන් ඔයගොල්ලෝ පරිස්සම දින්න ජය වේවා